ගරු ස්වාමීන් වහන්ස, මහා බොහෝ කලක සිට භාවනා කරමි. මුල් වකවානුවේ උදරේ පිම්බීම හැකිලිම අරමුණු කර භාවනාව ආරම්භ කරන්න පුරුදු වී සිටියත් පසු කාලයේදී ආනාපානය අරමුණු කරන්නටද පුරුදු වුනිමි. දැන් මා මේන් ප්‍රමුඛව දැනෙන අරමුණ නිරීක්ෂණය කරමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කළත් ඔබ වහන්සේගේ නේවාසික වැඩමුළුවකට සහභාගී වන්නේ පළමු වතාවටය. හිඳින ඉරියව්ව අරමුණු කර සතිය පිහිටුවා ටික වේලාවකින් මතුවී දැනෙන ආස්වාසය කෙරෙහි සතිය පිහිටුවමි. ආස්වාස ප්‍රාස්වාසය ක්‍රමයෙන් තුනිවී ගිය අතර ශරීර ඉරියව්වේ දැනෙන ආකාරයත් ක්‍රමයෙන් තුනී විය. ශබ්ද හෝ සිතුවිලි නැත. මා ජීවත්ව සිටින බව දනිමි. ක්ෂණිකව නිින්ද ගියාද නොගියාද නොතේරේ. පැහැදිලි හිස් බවක් ගැන අවධානය විය. හිස් බවත් අවධානයත් එකක්ද දෙකක්ද නොතේරේ. මේ තත්වයට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. බයක් ශක්තියක් නැත. කිසිම හැඟීමක් නැත. මේ ලෙසට තවදුරට අවශ්‍ය නම් සිටිය හැක. ඇස් හැරිය විට වැටහුණේ මා මේ ලෙසට විනාඩි 5-10 අතර සිටින්නට ඇත කියාය. හරියටම පැහැදිලි නැත. මෙවැනි අත්දැකීමක් මීට පෙර දේවතාවකදී ඇතිවිය. ඒත් ඒ ක්ෂණිකව සුළු මොහොතකට එක් අවස්ථාවකදී භාවනා කරන විට මේ හිස් බව හා අවධානය කියලා තියෙන අවධානය අත්දැකීමේ සුළු මොහොතකට ඊළඟ අවස්ථාව ධර්මදේශනාවකට ශ්‍රවණය කරමින් සිටියදීය. ඒත් මේ අවස්ථාවේ වඩාත් පැහැදිලිය දැන් මතක් කරනට එම අවස්ථාවේ සැනසිලිදායක බව සාපේක්ෂව වැටහි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ සඳහා පැහැදිලි කිරීමක් හා උපදේශයක් පතමි. තෙරුවන් සරණයි. පැහැදිලි උපදෙස් වෙනුවට කියන්න තියෙන්නේ මේක වැඩි කිරීම සඳහා වාඩි වෙච්ච ගමන් ඉක්මනට මේකට යෑම සඳහා කුමක් කළ යුතුද කියලා තමයි වැටහෙනවනේ. ඉදේ කරා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. එතකොට මේක gedara බවට පත් වෙයි. සකන්නේචරක වෙයි. මේක තමයි මගේ ස්වභාවය කියලා. මේ අපි ඉන්න කාම ලෝකයේ තන්නිකර දඩයක්, තන්නිකර චිපිරිකයක්, තන්නිකර කවලක්. පුළුවන් තරම් කර කාමුණාට පස්සේ ඉන්න හැබැයි ඒකට බැඳෙන්නත් ඒවා. මේකට ඒකට සාපේක්ෂ බව දැනගෙන ඔය දැනෙන අවධානය හෝ දැනෙන හිස්කම කල්දාවත් කේවල தත්ත නෙමෙයි. ඒවා සාපේක්ෂ தත්ත. විතර වැඩි රිෆයින් කරන්න බලන්න. එතින් අපි මේක සෙකන්ඩ් නේචර් එක කරගන්න. මේක අපේ හැබෑනි වහන කරගන්නවා. එතකොට එතනilla යා එන්නේ තැම්පත් වෙන්න පටන් ගන්නවා.